අද දවසේ මගේ ගව ලස්සන ලෙන්ස් එකක් තියෙනවා මාත් එක්ක. ඉතින් මම unboxing කරන්න තමයි යන්නේ මේ ලෙන්ස් එක. මම හිතනවා Nikon පාවිච්චි කරන අයට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. අපි බලමු ලෙන්ස් එක මොන වගේද කියලා unbox කරමු. Wow! එච්චරම හෙරි නෑ. Okay, මේ cardboard ඕනේ අපිට. ඩකලේ දුවේ දි වගේ ටික. පියලා ගමුනේ පොඩ්ඩක්. Okay, මේ තමයි Nikkor Z MC 105 2.8 macro lens. හරිම ලස්සනයි. ඉතින් මම මේ ලෙන්ස් එක දැන් රිලීස් කළා මාස 3ක් විතර න almost 3 month. මේ තියෙන්නේ 50 mm ලෙන්ස් එක. ඉතින් ඔයගොල්ලන් මේ මගේ 50 mm review එකත් ඔයගොල්ලන් කැමති නම් බලන්න පුළුවන් මගේ channel එකට ගිහුවාම මේ ලෙන්ස් එක හරිම හොඳ ලෙන්ස් එකක් හරිම පොඩි ඉතින් මේක gimbal setup එකටත් ගොඩක් හොඳයි වීඩියෝ කරන්න පුළුවන් ඒ වගේම ගොඩාක් close subject අපිට මේ ලෙන්ස් එකෙන් capture කරගන්න පුළුවන් ඉතින් මේ තමයි 50 mm 2.8 MC macro lens එක අපි මේක මෙතනින් තියමු දැන් අපි කතා කරන්නේ මේ ලෙන්ස් එක සම්බන්ධව Nikkor 105 2.8 MC macro lens එක අපි මේක Open කරන්න ඉස්සෙල්ලා අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලන් දන්නවද මේ Nikkor S series lens කියන්නේ professional ගණේ lens එක කියන්නේ high end lens C series එකේ. ඒ වගේම මගේ මේකේ තියෙන VR capability එක තියෙනවා. ඒ වගේම nano crystal coating. මේ lens එකේ nano crystal coating එකක් නැහැ. VR capability එකක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන් දන්න VR එක කියන්නේ මොකද්ද කියලා? මේ කියන්නේ image stabilization, right? අපි බලමු ओपन कर ओके पड़ी बॉक्स कैत मैं वारंटी कार्ड वीसी कर हर में इंपॉर्टेंट मेनो इवे मेतन तीन मैनुअल यूस गाइड मेतन तीयम ओ नाइस मेतन तीन लसन लेंस हुड मैं लेंस हुड All right, made in Thailand. Make lens එක made in Thailand. අතර හොඳ lens hood එකක්. Wow, ඒ වගේම පොඩි pouch එකක් තියෙනවා. මේ lens එක දාගෙන යන්න. මම නම් හිතන්නේ නැහැ මම මේ pouch එක දාගෙන යයි කියලා. Okay, අපි දැන් අපි උස්සලා බලමු. Man, that's crazy. Let me try here. लेंस वारिंग मेतन मे लेंस अतट कड़दासी कार्डबोर्ड क्या वाव मे लेंस अतट हरिम अभी बालमु क्या कोहमद गुडाक दूर वाव ओके Oh my god. මම දැක්කා මේකේ ඇතුලේ dust particle තියෙනවා වගේ නෙමෙයි තියෙනවා ඇතුලේ අනිවාර්යයෙන්ම. අපි ඒ ගැන පස්සේ කතා කරමු. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. හැබැයි මේකේ warranty එක තියෙන නිසා New York වලට මේක deliver කරන්න පුළුවන් මේක පියවලා dust එක තියෙනවා නම් අපිට clean කරන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක්. මම මගේ torch එක අරගෙන මම අතනවා දැන් මේ ලෙන්ස් එක ඕනම ලෙන්ස් එකක් ගන්නකොට අපි මෙහෙම ටෝච් එකක් කරන් බලන්න ඕනේ. අතන මේකේ ඕගලන්ට මේ මම හිතන්නේ මම ෂූට් කරන්නේ 24 70 mm ලෙන්ස් එක. මම හිතන්නේ මෙච්චර පෙනේ කියලා මේක. කොහොම වුණත් මේකේ ඇතුලේ ඩස් පාටිකල් තියෙනවා 1 2 3 4 5ක් විතර තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක අපිට වොරන්ටි තියෙනවා. මේක අපිට නිවියක් වලට යවන්න පුළුවන්. යවලා ඒගොල්ලන් ක්ලීන් කරලා දෙයි අලුත් එකක්.
එහෙමනම් අපි මේ ලෙන්ස් එක ගැන චුට්ටක් බලමු මොනවාද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා manual focusing සහ auto focusing තියෙනවා. ඒ වගේම පොඩි display එකක් තියෙනවා. ඉතින් මේ display එක ගොඩක් කට්ටිය කියනවා දැන් මේ Nikon camera වල තමයි මේ lens එකට මෙහෙම display එකක් ඉන්නේ මම දන්න විදිහට. Sony නෑන් Canon තියෙනවද මම දන්නේ නැහැ ඇත්තටම. මේ 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 display එක හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන aperture ring එක. මේ තියෙන ඔයගොල්ලන්ට මෙතන පේනවා පොඩි ring එක. මේකට කියන්නේ aperture ring එක. ඉතින් aperture එක අපිට ටග් ගාලා මේක on කරලා අපිට බලන්න පුළුවන්. අපේ මොනවද තියෙන අපි aperture එක දැන් මේක පටන් ගන්න 2.8 නේ. අපිට අඩු වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා customize කර ගන්න පුළුවන් පොඩි button එකක් තියෙනවා. ඉතින් මේක Nikkor S series lens. මේක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේකේ minimum focus distance එක මේක very important. සාමාන්‍යයෙන් ඇත්තටම දැන් minimum focus distance එක මේකේ තියෙන්නේ 16 cm. මෙතන 50 mm. මේක ඇවිල්ලා 105 mm. right. අපි මේක මෙතන තියලා අපි පොඩ්ඩක් නිකන් කතා කරමු. 16 cm කියන්නේ අපි දැන් මෙතන අපි කැමරා එකට දාලා කැමරා එකේ තියෙන පොඩි මාක් එකක් දාලා සෙන්සර් එක තියෙන තැන අපි එතන ඉඳන් ටේප් මෙෂර් එක ඇදලා බලනවා කොච්චරක්ද මිනිමම් ෆෝකස් ඇන් ඩිස්ටන්ස් එක. මේකේ හරියටම කිව්වොත් මෙන්න මේ වගේ ගානකට තියෙන්නේ මේ ලොකු බෝයි ගාව තියෙන මිනිමම් ෆෝකස් ඩිස්ටන්ස් එක තමයි 11 ඉන්චස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම හොඳයි. සාමාන්‍යයෙන් අපිට අපි මේ ලෙන්ස් හුඩ් එක දාලා බලන පොඩ්ඩක් ටග් ගාලා අපිට ටිකක් සාමාන්‍ය මේ වගේ සබ්ජෙක්ට් එකක් අපිට කැප්චර් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගලන්ට මෙතන පේන ලස්සන ලෙන්ස්. මේකට කියන්නේ මේ බැරල් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ ෆෝකස් රින් එක හරිම ස්මූත්. වව්. අතර මේ ලෙන්ස් එක බැලන්සින් ගොඩාක් හොඳයි. අතට ෆීල් ලයික් අ වෙරි නයිස් බැලන්ස් එක හොඳට තියෙනවා. ඒ වගේම අපි මේකේ පොඩ්ඩක් කතා කරොත් එහම බිල් ක්වොලිටි එක මේක මේඩ් ඉන් Thailand. ගොඩක් Nikon lenses සහ Sony මං හිතන්නේ Canon, Sigma, made in Japan. Sony සමහරක් lenses ගොඩක් ගහන්නේ Thailand වල. ඒ වගේම තමයි Nikon lenses අලුතෙන් ගහන්නේ China එක්ක Thailand. ඇත්තට මම නම් ඒකට හැපි නැහැ. ඇත්තට මොකද Thailand made in Japan lens තමයි මම නම් highly recommend කරන්නේ. හැබැයි මේක ගොඩක් light weight gram 600ක් විතර බරයි. මම හිතන මේක අපිට මේ lens දෙකම bag එක දාගෙන යන්න පුළුවන් හැමදාම උනත් එච්චර බරක් නෑ. ඉතින් එහෙමනම් අපි මේ lens එක ගැන අපි බැලුවා කතා කරා පොඩ්ඩක්. බලමු මේක පොඩ්ඩක් අරලා ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝස් ටිකක් අරගෙන ඔයගොල්ලන්ට ෂෙයා කරන්න තමයි යන්නේ. ඉතින් ඔන්න කවුරු හරි ආසාවෙන් ඉන්නවා නම් Nikon 105 2.8 lens එක ගන්න. ඉතින් මේක ඕගලන්ට වැදගත් වෙයි මේ රිවිව් එක. අතටම හොඳ lens එකක්. එහෙනම් වැඩි කතා කරන්න ඕනේ අපි එළියට ගිහලා බලමු. පොඩි bugs ලගේ සමනලිය, dragon fly, insects මොනවා හරි කවන්නේ පින්තූර ටිකක් අපි ගමු. ඒ වගේම තමයි මේ lens එක highly recommend portrait වලට. ඉතින් බලමු මම ආසයි ගොඩක් ඇත්තටම මම මගේ ගාව දැනට මොඩල කෙනෙක් නැහැ කවුරුත්. ඉතින් මම ගොඩක් දුරට කාන්නේ self portrait. ඉතින් බලමු self portrait එකකුත් අරගෙන මගේ මූණම තමයි බලන්න තියෙන්නේ. හැබැයි Dandelion. ඕකේ අපි දැන් මේ තියෙන 50 mm එකෙන් ගත්තේ පින්තූර. ඉතින් ඒ වගේම 105 mm එකකින්ත් අපි අරගෙන බලමු මේ lens එක කාටද හොඳ මොනවාගේද මේක කරන්න පුළුවන්නේ. මම නම් ඇත්තටම මේ lens එක ගොඩක් කැමතියි. ඉතින් එහා පැත්තේ තියෙන garden එක මේ වීදුරින් එහා පැත්තට පැන එකම මෙතන තියෙන ලස්සන garden එකයි. ඒකට කියන්නේ බුව park එක කියලා. ඉතින් මම ගොඩක් වීඩියෝ කරන්න photography wild life photography වගේම පොඩි පොඩි දේවල් photos ගහන්න මම යන්නේ මේ බුව park එකට. ඉතින් අපි යම් බුව park එකට ගිහලා පින්තූර ටික කරන් බලමු. මම ඔයගලන් share කරන්න ගොඩක් videos and photos. මම හිතන ඔයගලන් enjoy කරයි. එහෙනම් අපි යමු එළියට ගිහලා. ගම් photo ටික නේද? මයිදා ට්‍රැවල් ෆොටෝග්‍රාෆර්ස්ලට ගොඩක් හොඳයි. මොකද මේක ග්‍රෑම් 600ක් විතර තමයි බර, ගොඩක් බර නැහැ. ඉතින් ට්‍රැවල් කරන අයට ග්‍රෑම් එකත් බර වටිනවා. ඉතින් ඒ නිසා මේ ලෙන්ස් එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මම ගොඩක් චෙක් කරා මේ ලෙන්ස් එක ගොඩක් හොඳයි. 105 ලෙන්ස් එක ගොඩක් හොඳයි portrait photography වලට. ඉතින් මම අරන් ආවා මගේ portrait light ටික. මම portrait photography ගොඩක් කරාද දවසේ.
72-200 2.8 lens focusing මම හිතන ගොඩක් හොඳයි fast අනිත් lens එක compare කරනකොට ඒ වගේම තමයි දැන් මේ 105 mm lens එක macro photography වලට වැදගත් වෙන කාරණාව තමයි දැන් මගේ කව තියෙනවා 50 mm 2.8 mc macro lens එක සාමාන්‍ය 50 mm lens එක ගොඩක් හොඳයි food photography කරන අයට ඒ වගේම තමයි wedding photography කරන අයගේ close subject අපි කියමුකෝ wedding ring එක වගේ ඒවා දේවල් ගන්න පුළුවන් ඒ වගේම insects 50 mm එකේ තියෙන minimum focus distance එක centimeter 16ක් ඒ කියන්නේ මෙන්න මේ වගේ පොඩි සෙන්ටිමීටර් ගානක් තමයි තියෙන්නේ සෙන්ටිමීටර් 16ක් කියන ඔයගොල්ලන් දන්නා හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් මම ප්‍රැක්ටිස් කරා ගොඩක් වෙලාවට 50 mm තියෙන එකම issue එක තමයි අපි ගොඩක් දුරට මෙහෙම ලං කරනකොට shadow එකක් එන්න බලනවා මේ පොඩි subject එකට. ඉතින් මම හිතන 105 mm lens එකේ focal distance එක minimum focus distance එක තියෙන්නේ අඟල් 11ක් වගේ කියන්නේ අපිට මෙන්න මේ ගාන ඉදන් මේ subject එක capture කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි compare කරමුකෝ 50 mm කියන්නේ making half නේ. එතකොට දැන් අපි මෙතන තියෙන subject එක පින්තූරයක් ගන්නකොට අපි කියමුකෝ moving subject එකක් අපි හිතමු මෙතන සමනලයක් වහලා ඉන්නවා. අපි 50 mm එක මම ගොඩක් practice කරා. එතන 50 mm එකේ ඉඳන් සමනලයා මෙහෙම ලං කරලා ගොඩක් close subject එකක් ගන්නකොට සමනලයා ඉගිලිලා යනවා. ඉතින් ඒ නිසා තමයි වැදගත් වෙන කාරණාව තමයි දැන් අපි මේ වගේ close subject එකක් ගන්න මේ 105 mm එක ඉතාමත් වැදගත් වෙනවා මොකද අපිට ලොකු range එකක් තියෙනවා අපිට shape එකේ අදාළ සතාගේ හෝ මොකක් හරි subject එකක් photo ගන්න පුළුවන් moving subject එකක් අපි ඒ කියන්නේ නිශ්චල එකක් නෙමෙයි හෙලවෙන එකක් අපි කියමුකෝ මෙතන dragon fly කෙනෙක් ඉන්නවා කියලා හරිම ලස්සනට ගන්න පුළුවන් මේ focal length එක ඉතාමත් වැදගත් වෙනවා customize කර ගන්න පුළුවන් ඔයගොල්ලන් කැමති විදිහට ඒ වගේම තමයි මේකේ දැන් තියෙන nano crystal coating එක තියෙනවා මේකේ VR capability එක තියෙනවා I think ඇත්තටම ගොඩක් හොඳයි දැන් මේකේ aperture එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 2.8 ඉඳන් 62 වෙනකන් අපිට aperture priority එක හදා ගන්න පුළුවන් ඉතින් මේ තියෙන aperture ring එක ඉතින් මේකෙන් අපිට හඩු වැඩි කර ගන්න පුළුවන් මේ lens එක ඉතින් මම ඔන්න දැන් මේ lens එකේ ගොඩක් හොඳයි ඇත්තටම මම ගොඩක් අද වීඩියෝ කරා අය වගේ ෆොටෝස් කරා ගොඩක් සතුන් අද දවසේ නැච්ච සතුන් නැහැ මොකද අද හේසි දවසක් ගොඩක් පින්න තියෙන දවසක් ඉතින් මේ වගේ ලස්සන පොඩි පොඩි ක්ලෝස් සබ්ජෙක්ට් ගොඩක් අත්ත මම කැමති දැන් ඔයගලන් එක්ක ෂෙයා කරන්න මේ පින්තූර විශේෂයෙන් මේ ලෙන්ස් එක ගොඩක් හොඳයි පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි කරන්න අයට ඔයගලන් දන්නව ගොඩක් 105 mm ආර්ට් ලෙන්ස් එක හොඳයි සිග්මා පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි කරන වෙඩින් ෆොටෝග්‍රාෆර්ස්ලා ගොඩක් දන්නවා මොකද ඒක හරිම ලස්සන බෝකේ බෑක්ග්‍රවුන්ඩ් එකක් හැදෙන ලෙන්ස් එකක් තමයි සිග්මා lens එක. ඉතින් 105 කියන lens එකත් එච්චරම ලස්සන bokeh background එකක් නැතුණාට මේ lens එකත් ගොඩක්ම හොඳයි portrait photography කරන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මම ගත්ත self portrait කිහිපයක් මම කැමති ඔයගලන් එක්ක දැන් share කරගන්න. Thank you.
වගේ අපූර්ව වීඩියෝ එකක් එකම වෙන බලාපොරොත්තුවත් රැගෙන අද දවසට ඔබගෙන් සමු ගන්නවා මම සංජය. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක ඔයගොල්ලන් subscribe කරලා නැත්නම් ඔන්න අද දවසේ ඔයගොල්ලන්ට පුළුවන් subscribe කරන්න. ඉතින් ඉදිරියටත් ගොඩක් වීඩියෝ upload කරන්න බලාපොරොත්තු වෙනවා. මතක් කරන්න ඕනේ තව එක දෙයක් Nikon C9 කැමරා එක මම හිතන්නේ දැන් teaser video එකක් release කරලා දෙනවා. තවත් teaser video දෙකකින් පස්සේ මම හිතන මේ ඔක්තෝබර් මාසයේ අවසානයේදී හෝ November first week එකේ හරි අපිට Nikon C9 කැමරා එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් Nikon use කරන අය ගොඩක් excited. මමත් එහෙමයි. ඉතින් අපි බලමු මේ කැමරා review එකකුත් අපි ඉස්සරහට පුළුවන් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒකත් කියන ගමන්ම යන්නට වෙලාව ඇවිල්ලා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ මේ video බැලුවට.